සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකම යුගයේ ප්‍රබල ක්‍රීඩකයෙක් බවට පත් වෙලා ඉඳපු හිස්ට්‍රික් දිවි ගමනෙන් සමුගෙන ඇති බවට සැප්තැම්බර් 3 වෙනිදා උදෑසන ඔහුගේ බිරිඳ ඇතුළුව හිතවත් ඔලොංගා වැනි පුද්ගලයන් විසින් සහතික කරලා තියෙනවා. අපිට මතකයි හෙන්රි ඔලොංගා දැනට සතියකට දෙකකට විතර කලින් දාපු ට්වීට් පණිවිඩයක් නැවත ඉල්ලා ආස් කරගත්තා. ඔහු මේ ගිහිල්ලා නැහැ. එහෙම කියලා මොකද කලින් මිය ගියා කියලා සටහනක් තියලා ආයෙ මේ ගියේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ සති දෙකක් විතර කාලයක් ගිහිල්ලා තමයි දැන් ඔන්න බෑවටම ඔහු දිවි ගමන නිමා කරලා තියෙනවා. 1974 දී තමයි හිස්ට්‍රික් හිටපු සිම්බාබ්වේ නායකයා තුන් ඉරියව් ක්‍රීඩකයා සාමාන්‍යයෙන් 2000 දශකයේ මුල් භාගයේ ලෝකයේ හිටපු ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තමයි හිස්ට්‍රික්. සිම්බාබ්වේ කණ්ඩායමේ ස්වර්ණතම යුගයේ හිටපු ක්‍රීඩකයෙක් විදිහට අපිට නම් කරන්න පුළුවන් ඇන්ඩි ෆ්ලවර්, ග්‍රෑන්ඩ් ෆ්ලවර්, හිස්ට්‍රික්, ඇලෙක්සියා කැම්බල් වගේ නම ගිය ක්‍රීඩකයන්. දැන් සමහර නම් මතකත් නැහැ. නමුත් ඔවුන්ගේ 11 ගත්තාම සාමාන්‍යයෙන් ලෝකයේ නම ගියපු ක්‍රීඩකයන් 6-7 දෙනෙක් එවකට කණ්ඩායමේ සිටියා අපට හොඳට මතකයි. ඉතින් 1993 ඉඳලා 2005 වෙනකම් මේ හිටපු නායකයා සිම්බාබ්වේ වෙනුවෙන් තමගේ සේවය ලබා දීලා තියෙනවා. ටෙස්ට් තරඟ 65ක්, එක් දින තරඟ 189ක් ක්‍රීඩා කරලා පිත්තෙන් ලකුණු 1990ක් ටෙස්ට් ලකුණු, ශතකයක් සහ අර්ධ ශතක 11ක්, එක් දින 2943ක් අර්ධ ශතක 13ක් ලබා ගන්න තිබෙනවා. පන්දුවෙන් ටෙස්ට් 65දී පන්දු 216ක් ලබා ගන්න තියෙනවා. පහ බැගින් අවස්ථා 7කදී, හතර බැගින් අවස්ථා 16කදී, එක් දින 189දී 239ක් අඩු, පහ බැගින් 1යි, හතර බැගින් අවස්ථා 7යි. ඉතාම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හිස්ට්‍රික්. එක කතා දෙකක් නැහැ මේ දත්තවලින් අපට හොඳටම පේනවා. ඉතින් ඔහු නායකයා විදිහට 2004 කාලේ නැත අවුරුදු 4ක් විතර නායකත්වයේ දරලා තියෙනවා. එක් දින තරඟ 68ක් නායකත්වයේ දරලා එකින් 18ක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම ටෙස්ට් තරඟ 21ක් නායකත්වයේ දරලා එකින් 4ක් ජයග්‍රහණය කරලා 6ක් ජය පරාජයකින් තොරව අවසන් කරගෙන තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සිම්බාබ්වේ සාර්ථක නායකයෙක්, සාර්ථක තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නැතනම් ඔහු තමයි ඉස්සල්ලාම සිම්බාබ්වේ වෙනුවෙන් එක් දින කඩලු 100ක් සහ ටෙස්ට් කඩලු 100ක් කියන දෙකම ලබාගත් ක්‍රීඩකයා බවට පත්වන්නේ. ඉතාමත් කීර්තිමත් අතීතයක් තියෙන ක්‍රීඩකයෙක් හිස්ට්‍රික්. පස්සේ ඔහු පුහුණුකරුවෙක් ලෙසත් එකතු වුණා සිම්බාබ්වේ කණ්ඩායමට. ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායමෙත් පුහුණුකරුවෙක් විදිහට හිටියා. ඒ වගේම කොල්කටා නයිට් රයිඩර්ස් වලත් පුහුණුකරුවෙක් විදිහට හිටියා. ඒ වගේ සෑහෙන ලොකු අතීතයක් තියෙන ක්‍රීඩකයෙක්, හිටපු ක්‍රීඩකයෙක් තමයි හිස්ට්‍රික්. නමුත් පිළිකා රෝගය නිසා අවාසනාවන්ත ලෙස අවුරුදු 49ක් වැනි කෙටි කාලයක් තුළදී ඔහු ජීවිත ගමන නිමා කරලා තියෙනවා. ඉතින් සිම්බාබ්වෙන් බිහිවෙච්ච, ලෝකයට බිහිවෙච්ච නමගිය ක්‍රීඩකයෙක් තමයි සාමාන්‍යයෙන් අද සිම්බාබ්වේ කණ්ඩායමයි. එදා සිම්බාබ්වේ කණ්ඩායම ගත්තාම සෑහෙන මට්ටම් දෙක කණ්ඩායම් දෙකක් ලෝකයේ ප්‍රබල කණ්ඩායමක් විදිහට හිටපු කාලේ සිම්බාබ්වේ මේ ක්‍රීඩකයන් ඔක්කොම ඒකේ කැපී පෙනෙනම තුන් ඉරියව් ක්‍රීඩකයා තමයි හිස්ට්‍රික්. ඉතින් 2021 හැබැයි පොඩි ප්‍රශ්නයක් වෙලා ICC විසින් ඔහුට ක්‍රිකට් වලට සම්බන්ධ වීම නතර කරන්න කියලා නියෝගයක් දීලා තියෙනවා. නැත්නම් බෑන් එකක් දාලා තියෙනවා ඔහුගේ යම් දූෂණ චෝදනාවක් මත. ඒ කොහොම වුණත් ඉතින් අවසානයේදී ඉතාම ඉක්මනින් මේ නවගිය ක්‍රීඩකයා තමගේ දිවි ගමන නිමා කරලා තියෙනවා. ඒක හැබැයි දෙවෙනි වතාවට වුණා වගේ තමයි අපට දැනෙන්නේ. මොකද පළවෙනි වතාවේ ඒක බොරු කියලා පස්සේ නැත්නම් එහෙම එකක් නැහැ, ඒක නිවැරදි කරා. දෙවෙනි වතාවේ නම් සතියකට පස්සේ ආයෙ ඔහු ස්ථිර කරලා තියෙනවා ඔහු දිවි ගමන නිමා කරා කියලා. සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.